අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා ප්‍රථමයෙන් දේශීය පුවත් श्रेष्ठ अधिकरण नव विनसुरवरे सह अभियाचना अधिकरण नव सभापति वरिया देवरुम दीम ईए सिदुकेरना एजनाधिपति गोठाबे राजपक्ष महता इदिरिये अभ्याचनाधिकरण सभापति विनसुरु अर्जुन उबेसेकर महता जनाधिपति कार्यालय जनाधिपति गोठाबे राजपक्ष महता इदिरिये श्रेष्ठाधिकरण विनसुरवरे लेस देवरुम दुन्ना अभ्याचनाधिकरण विनसुरु प्रियंत प्रणांदु महता अभ्याचनाधिकरण नव सभापति वरयालिस सह महाधिकरण हेटपु विनसुरु शशि महेंद्र महता अभ्याचनाधिकरण विनसुरु रेक लेस देवरुम दुन्ना मेम अवस्थावट जनाधिपति लेखम पेपे जयसुंदर महता दे क्वसिटिया මිනිදිරියට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව පැය 24ත් 48ක් ඇතුළත මරණ පිළිබඳ තොරතුරු නිකුත් කිරීමට නියමිතයි. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුල දැනට පනවා ඇති සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මරණ වාර්තා කරන ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදු වෙන ඒ දිනේදී දිනයක් ඇතුළත සිදු වෙන මරණ සියල්ලම අපි වාර්තා කරන්න දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. එතකොට අපිට පැය 24ත් පැය 48ක් තුළ සිදු වෙන සියලුම වර්ණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා. සංචරණ සීමාව දැඩි කිරීම ඉතාම වැදගත්. ඒක නිසා තමයි අපි කියන්නේ සංචරණ සීමාවන් නීතියෙන් කරන්න බෑ. මේක හදවතින් කළ යුතුයි. මේ රටේ සියලුම පාලන ආයතන රාජ්‍ය ආයතන වෙන්න පුළුවන් පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් අනිකුත් බලා අධිකාරීන් තියෙනවා මේ සියල්ලම තමන්ගේ විෂයපතයට අයත් ආයතන සහ අනිකුත් අයගේ සංචරණය අත්‍යවශ්‍යම දෙයකට හැරුණාම අනික් අයට ඉඩ නොදී ඒවා පාලනය කිරීමට ඒ අයගේ සහයෝගය අපිට ලැබෙන්න ඕනේ PCR පරීක්ෂණ සිදු කිරීම කිසිදු ආකාරයකට අඩු කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වන විට අපි විසින් කරන ලද සියලුම PCR රසායනාගාර පරීක්ෂණ සංඛ්‍යාව 37,66,692ක්. මේ පරීක්ෂණ සිදු වෙන්නේ දිවයිනපුරා පීඩි රසායනාගාර 38ක් මගින්. මේ 38 සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ රසායනාගාර 21ක් තිබෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ කියන විශ්වවිද්‍යාල පද්ධතිය යටතේ රසායනාගාර 7ක් තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ යටතේ රසායනාගාර 2ක් තිබෙනවා. පුද්ගලික අංශයේ රසායනාගාර 38ක් තිබෙනවා. කිසිම PCR ප්‍රශ්නයක් අඩු කරලා නැහැ. මොකද අපි දන්නවා නිදා සෞඛ්‍ය ප්‍රතිපත්ති යටතේ ඕනෑම රෝගියෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම වරකට එන්න පුළුවන්. ඒතර රෝගීන් වැඩුණා කියලා අපේ රෝහල්වල රෝගීන්ට එන්න එපා කියලා කිසිම අවස්ථාවක නැහැ. ඒ වගේම පරීක්ෂණ ප්‍රමාණය වැඩි වුණා කියලා කිසිම වෙලාවක පරීක්ෂණ සීමා කරලා නැහැ. ඒක මම ස්ථිර වශයෙන්ම කියන්නට ඕනේ. දැන් මේ පරීක්ෂණ අඩු වැඩි වෙන්නේ ඉල්ලුම අනුව. කියන්නේ රෝගීන් සංඛ්‍යාවය පැතිරීම අඩු වෙනවා නම් ඒ අනුව පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනු නම් පරීක්ෂණ සංඛ්‍යාව එහා සමානව වැඩි කරනවා. මේ මාසයේදී 712,000ක් කළා. ඒ දවස්වල 25,000, 27,000 දක්වා PCR පරීක්ෂණ කළා. නමුත් නිරායාසයෙන්ම ජූනි මාස වෙනකොට කරන සංඛ්‍යාව යම් කිසි මට්ටමකට අඩු වෙලා තියෙනවා. කවුරුත් විසින් අඩු කළා නැවෙයි ඒක ස්වභාවිකවම අඩු වෙලා තිබෙන දෙයක්. රජු විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග මේවන විට ඊට එරෙහිව දැඩි විරෝධයක් මතු වෙමින් පවතිනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම විශ්වභාර අමාත්‍යවරයාට පැවරීමට පොදුජන පෙරමුණේ ලේකම්වරයාගත් උත්සාහයට එම පක්ෂයට සහය දක්වන දේශපාලන පක්ෂ 8ක දැඩි විරෝධය එල්ල වී තිබෙනවා. රජය විසින් පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින් මෙන්ම භූමි තෙල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දැමීමට කටයුතු කළා.
කොවිඩ් වසංගතය ඇතුළු ගැටලු රසකින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග කබලෙන් ලිපට වැටීමට සිදු වූ නමුත් ජනතාව මෙහිදී පත්ව ඇති අසීරුතාවය පිළිබඳ සබලා කටයුතු කරනවා වෙනුවට සිදු වූයේ රජයේ මෙහෙවන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සහ රජයේ ඛනිජ තෙල් අමාත්‍යවරයා අතර අර්බුදයක් පිළිබඳ තොරතුරු රට හමුවේ තැබීමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ මාධ්‍ය නිවේදනය ඉන් අනතුරුව ඛනිජ තෙල් අමාත්‍යවරයා ලේකම්වරයාට පිළිතුරු සඳහා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණ නමුත් ජනතාව පත්ව ඇති අසීරුතාවය සහ ජනතාවට මේ තුලින් සහනයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු නොකරමින් බොහෝ දේශපාලචින් ඒ පසුපස යමින් සිටිනු දක්නට ලැබෙනවා මෙම දේශපාලනික සහ පක්ෂ අභ්‍යන්තර අර්බුදය පිළිබඳව තවදුරටත් තොරතුරු වාර්තා කරමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් වී තිබෙනවා ඒ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම් බලශක්ති ඇමතිගේ කර්මත පැටවීමේ වෑයම හෙළා දකින බවට පක්ෂ අටක නායකින් සහ නියෝජිතයින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක් හරහායි මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබෙන්නේ අපේ ජනබල පක්ෂයේ අතුරුලිය රතන හිමියන් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකා සම සමාජ පක්ෂයේ තිස්ස විතරණ මහතා ජාතික කොංග්‍රසයේ ALM අතාඋල්ලා මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජී වීරසිංහ මහතා එක්සත් මහජන පක්ෂයේ ටිරන් අලස් මහතා සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න යන මහතුරුන්ගේ අත්සන සහිතවයි මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණ අභියෝගයකට ලක් කිරීමෙන් ආණ්ඩුව තුල කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බවයි මෙවැනි කුට්ටිවාදී සහ අපරිණත ක්‍රියාවන් විසින් අවසානයේදී ආණ්ඩුව පිළිබඳ වහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවද පෙන්වා දීමට කැමැති බවත් එබැවින් මෙම කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් බවත් අවධාරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පක්ෂ 8ක සමාජික නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා කෙසේ වෙතත් පක්ෂයක අභ්‍යන්තර අර්බුද මේ මොහොතේදී ජනතාවට අත්‍යවශ්‍ය නොවන කරුණක් බැවින් මේ පිළිබඳ තවදුරටත් වාර්තා කිරීම අප පසෙක තබමින් ඉන්ධන මිල ඉහළ දැමීම තුළින් ජනතාව පත්ව ඇති දැඩි අසීරුතාවයන් ඇතුළු කරුණු පිළිබඳ තොරතුරු මෙලෙස සොයා බැලුවා මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ විහිළු සැපීම නවත්වා තෙල් මිල පහත දැමීමට රජය කටයුතු කළ යුතු බවයි ආණ්ඩුව එකකට එකක් නොපරදින ලෙස ජනතාවට විහිළු සැපීමෙන් සිටින බවත් තෙල් මිල වැඩි කිරීම පිළිබඳව පොහොට්ටුවේ ලේකම් විසින් අතිශයින් විහිළු සහගත නිවේදන නිකුත් කොට පැය කිහිපයක් යන විට ජනාධිපති මාධ්‍යංශය විසින් ඊට නොදෙවිනි විහිළු සහගත නිවේදනයක් නිකුත් කොට ඇති බවත් එකී නිවේදනයේ ප්‍රකාරව දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන හා පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමට රජයේගත් තීරණයකට අනුව තෙල් මිල ඉහළ නංවා ඇති බව පෙන්වා දී ඇති බවයි විපක්ෂ නායකවරයා අපවසන්නේ මෙම දරුණු ව්‍යසනකාරී මොහොතේ ජනතාවගේ ජීවිත මත උසුලාගත නොහැකි ජීවන බරක් පටවා ඇති ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට තෙල් මිල ඉහළ නැංගූ බවට අවිචාරවත් තර්කයක් ගෙනවෙත් තිබෙන බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා ජනතාව පටි තද කරගෙන දුක් විඳිද්දී ඒ ගැන නොතකා හැර සැප වාහන ගෙන්වීමට ණයවර නිකුත් කළ ආණ්ඩුව තෙල් මිලද ඉහළ නංවා සිය සාපරාදී ස්වරූපය මනාවට ඔප්පු කර තිබෙන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසනවා තෙල් මිල නංවා ආණ්ඩුව සමස්ත රටම වල පල්ලට ඇදදමා ඇති බවත් විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා මෙතර ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව සිය විරෝධතාවය පළ කළා මාතර පඹුරුණ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් ගසක් මත නැගී ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවයක නිරත වුණා ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දේශපාලකයන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ඉතින් අපිට මතකයි අපේ රජයේ තියෙන අවස්ථාවේදී පියල් හතරකින් ඉන්ධන මිල වැඩි කෙරුවයි කියලා වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ අයත් එදා පාර්ලිමේන්තුවට පාපැදියෙන් ආවා. ඒ වගේම තිරික්කලෙන් ඇවිල්ලා ඒකට විරෝධය දැක්වුවා. දැන් ජනතාවට හොඳටම සැපයි කියලා තමයි අපිට මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. බදු ගෙවන්නන්ගෙන් ලබා ගත යුතු ආදායම රටේ හැම කෙනෙකුගෙම අය වෙන විදියට තෙල් මිල විශාල ලෙස වැඩි කිරීම ගැන මහජන නියෝජිතයන් හැටියට අපිට සතුට වෙන්න බෑ මේ ආකාරයේ තීන්දුව ගන්න එක ගැන අපි කිසිම දැනුවත් වීමක් නැහැ අද මිනිසු බනින්නෙත් ආණ්ඩුවට විතරක් නෙමෙයි 225ටම කියලා යම් කිසි මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමේ අභියෝගය රජයේ හැමුවේ තියෙනවා ඒ නිසා තමයි කැමැත්තෙන් උනත් ඉන්ධන මිල වැඩි කරන්න සිද්ධ වුනේ මේක తాවකාලිකව වෙච්ච දෙයක් විදියට තමයි අපි දකින්නේ මේ රංගන රංගපෑම අනේ ජනතාව අතර මං කිරීමට යන රංගපෑම උදේ ගම්මන් පිල සාගර කාර්යවසම් මේ දෙන්නාම ඇවිල්ලා නලු නිලියෝ
වගේ ලස්සනට රඟපාන්න මේ අය දන්නවා. අහිංසක දුප්පත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ කරපු වැඩේ හරිම අසීකිතයි කුජීතයි. දැන් ඒ 69 කියපු කතාව නම් දැන් බොරුවක්. දැන් 69 19 ට බැහැලා ඉවරයි. මේකට මේ ඉන්ධන පිට ජනතාවට පටවන්නේ අර සීනි වලින් බදු වංචා කරපු ඒ මුදලද මේ අපේ ජනතාව අපිට ඉන්ධන වලින් පටවන්නේ. එහෙම නැත්නම් අර ඇන්ටිජන් වලින් හොරගම් කරගත්තු ටිකද මේ ජනතාවට මේ හරහා පටවන්නේ. මේ නොහැකියාවට පත් වෙලා තියෙන රජයට වගකීමක් ඇතුව රටේ ජනතාවට පාලනය කරන්න බැරි නම් වහාම කරන්න පුළුවන් කෙනෙකුට බාර දීලා බොහොම ගෞරවයෙන් යන්න කියන කාරණේ අපි ජනතාවට ඇත්තරම අභියෝගයක් තියෙනවා. නමුත් අද තියෙන තත්වයේදී අපි මේ අභියෝගයට මුහුණ දෙන්න කොරෝනා වසංගතය සංගතයට අවශ්‍ය කරන එන්නත්තික ලබා ගන්න, ඒ සෞඛ්‍යංශයට අවශ්‍ය කරන මුදල් ටික ලබා ගන්න, ඒ අවශ්‍යතාවය නිසා මං හිතන්නේ මේ තීරණය ගන්න වෙනවා. ඒක නිසා අපි හිතනවා ඉදිරියේදී මේ ජනතාවට යම් කිසි සහනයක් ලැබේ කියලා. මේක ජනතාවගේ රීරි මාංශ උරා බොන වැඩක් තමයි මේ තෙල් මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව කරේ. මේකේ ප්‍රතිඵල අපිට බලා ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අර ගමේ කියමනක් තියෙනවා පෙරහැරේ කාවාඩියයි මහබබයි එන්න කලින් තමයි මල් බයිසිකල එවන්නේ. දැන් තෙල් මිල වලින් මල් බයිසිකල එවලා තියෙනවා. ඊළඟට කාවාඩිය එන්න නියමිතයි. මහබබු එන්න නියමිතයි. පෙරහැරේ හොඳම හරිය එන්නේ ඊළඟට වතුර බිල වැඩි වෙලා, කරන්ට් බිල වැඩි වෙලා, ගෑස් බිල වැඩි වෙලා, ඔක්කොම බඩු මිල වැඩි වෙනකොට. දැන් ආණ්ඩුවට එකම දෙයයි ඉතුරුලා තියෙන කරන්න. ඒ තමයි වහාම මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන එක. මේ ආණ්ඩුව අර පරිවාස කාලය කියන්නේ මැතිවරණයට පෙර බැරල් එකක මිල ඩොලර් 25ට 20ට බැස්සා. එතකොට ඒ වෙලාවේ අධික ලාභයක් ජනතාවට හිමි ලාභයක් ජනතාවට නොදී ආණ්ඩුව හොරගම් කරගෙන හිටියා. ඒ වෙලාවේ හොඳ ටොම් පැකයක් එළියා. අපි ඉන්ධන මිල අඩු වෙච්ච නිසා මිල අඩු කරන්නෙත් නැහැ. හැබැයි ඉන්ධන මිල වැඩි වුණා කියලා ලෝකවලද පොලේ අපි මිල වැඩි කරන්නෙත් නැහැ කියලා ඔය බන්දුල ගුණ වර්ධන තමයි කිව්වේ දා. අද මේවා කතා කරන්නේ නැහැ. උන්ගේ කටේ පිට්ටු. ජනතාවට මේ ආණ්ඩුව මේ පාර ගහන්නේ නිකන් නෙමෙයි. ජනතාව ගෙවල් වලට ඉර කරලා තියලා. මේකට තමයි කියන්නේ රෙද්ද පල්ලෙන් බේරි කියලා. හිතට අමාරුව දැන් ගහන්නේ දේශීය ආර්ථිකේ නන්වණ්ඩයි තෙල් ටික ගහගන්නේ. කියන්නේ යන්නේ කොහෙද මල්ලෙ පොල් කියන උත්තරයක් තමයි ආණ්ඩුව දුන්නේ. අර කතාවක් තියෙනවා හොරෙන් කිතුල් රා බොණ්ඩ කිතුල් ගහකට නැග්ග මිනිහා අයිතිකාරය ආවිල්ලව කෑ ගහනකොට කොහෙද තෝ නගින්න කියලා. නෑ නෑ මේ තනකොළ බලන්න නැක්ක තනකොළ නැති ඉඳ ගහින්බීමට බහින්. මේක පිළිගන්න පුළුවන්ද? රජයේ කල යුත්තේ බාගෙන කණ්ඩ තියනවල ඉහගෙන කෑමේ ප්‍රතිපත්තියක් නෙමෙයි. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අන්නන බදු ප්‍රතිපත්තියක් මේ. ඊවර කාර්මිකයින්ට තමන්ගේ රස්සාව යන විදියක් නෑ තෙල් මිල ඉහළ දැමීමත් සමග. අද මේ මොහොත වෙන විට ධීවර කාර්මිකයින්ට මොහොත දිහා බල බල ඌල්ල හූල්ල ඉන්න සිද්ධ වෙලා තියෙ. අපේ නිසා ආණ්ඩුවට කියනවා වහාම තෙල් මිල පහත හෙලන්න කියලා. හෙට අනිද්දාට විදුලි බල මණ්ඩලේ පාඩුයි. ඒ නිසා විදුලි බිල වැඩි කරන්න වෙනවා කියලා අනිවාර්යෙන් මේ ආණ්ඩුව කියනවා. විදුලි බිල වැඩි කිරීමට කිසිදු හේතුවක් නැත. අද වෙනකොට විදුලි බල මණ්ඩලේ සභාපතිවරයා කියනවා ගිය අවුරුද්දේ විදුලි මණ්ඩලය බිලියන 63ක් පාඩුයි කියලා. GSP සහනය ආරක්ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් 2017 යුරෝපීය සංගමයෙන් GSP Plus සහන ලබාගෙන අපේ ආර්ථිකයට වර්ධනයක් ඇති කළා. ඇඟලුම් කර්මාන්තයේ දීවර කර්මාන්තයේ දියුණු. අද ලංකාවට ලැබුණ GSP පිළිබඳව යුරෝපීය පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මතු කරලා තියෙනවා. ඒක නැති වෙයි කියලා අපිට අවවාද කරලා තියෙනවා. අද අපේ සංචාරක ව්‍යාපාරේ නැති වෙනවා. අපේ දීවර කර්මාන්තේ නැති වෙලා. විදේශ රැකියාවට යන අය අඩු වෙලා. අපිට මුදල් නැතුව බංගලාදේශයෙන් ණය ලබා ගන්නට සිදු වුණා. අපිට ඉතුරුලා තියෙන තේ කර්මාන්තේ, ඇඟලුම් කර්මාන්තේ පමණයි. මේ GSP නැති වුණොත් අපේ විදේශ විනිමය අඩු වෙනවා. රුපියලේ වටිනාකම බාල්දි වෙලා ඩොලරයකට රුපියල් 300ක් විතර වැටෙනවා. රැකියා නැති වෙනවා. ඒ නිසා දේශපාලනය නොකර රජය වහාම GSP ආරක්ෂා කරන්න ක්‍රියා කරන. තවත් බර ජනතාවට දාන්න එපා. රට නැති කරන්න එපා. දැන් රට වටා පුවත් කිහිපයක් හෙටියෙන් පෙදුරු තුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් කෙරළ ගංජා කිලෝ 237කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. අත්තඩංගුවේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි මහතා විසින් ඉකුත් මාර්තු මාස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සංචරණ සීමා කාලය තුළ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලීමට නොචියාකම පොලිසිය සමත් වී තිබෙනවා. එහිදී ගෝඩා මිලිලීටර් 564,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 60,000ක් මත්පැන් පෙරීම සඳහා යොදා ගන්න උපකරණ කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. උඩවලව වනෝද්‍යාන භූමියේ ගොමකල ප්‍රදේශයේදී ගංජා හේනක් වැටලීමට මොනරගල කොට්ටාස බුද්ධාංශ නිලධාරීන් සමත් වී තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි වාර්තා වුණේ. පවතින තත්ත්වයේ හමුවේ ඉතා අසරණ භාවයට පත්ව ඇති දඹුල්ල ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු ආයතනය සහ ළමා සුරකුම් මධ්‍යස්ථානය වෙත වියලි ආහාර බෙදා දීමක් සිදු කෙරුණා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වන බා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.